පොලිසිය හමුදාවේ බන්ධනාගාරයේ මේ කොතැනක වුවත් දෝෂිතයන් සිටේ නම් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වගකිව යුත්තන්ගේ කාර්යභාරය වේ. එසේ විනය ක්‍රියාමාර්ග ගත්තේ නම් අද වෙන විට බන්ධනාගාරය අපරාධකරුවන් නිර්මාණය කරන අපරාධකරුවන් මෙහෙවන ස්ථානයක් බවට පත්ව තිබෙන්නේ කෙසේද? මේ පිළිබඳව කල්පනා කළ යුතුව තිබේ. බන්ධනාගාරයේ පහළම නිලධාරියාගේ සිට බන්ධනාගාර අධිකාරීවරුන් දක්වා ඕනෑම නිලයක් නියෝජනය කරන්නේ අපරාධකරුවන්ගෙන් ලැබෙන මූල්‍යමය හෝ දේපළමය හෝ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් ඒ අපරාධකරුවන්ගේ මෙහෙකරුවන් බවට පත්වන්නේ නම් හෝ ඔවුන්ගේ චාවාරම් වල අතරමැදි තැරවකරුවන් බවට පත්වන්නේ නම් බන්ධනාගාරයක් පිහිටුවීමේ අරමුණ ඊට වේද? මේ ගමෝ බන්ධනාගාරයේ එක්තරා සිරමැතිරි දෙකක බන්ධනාගාර භාෂාවෙන් පවසන්නේ නම් එහි වට්ටු දෙකක ආහාර පිරවෝ ශීතකරණ විදුලි පංකා විදුලි උඳුන් හා මයික්‍රෝ අවන් තිබෝ බව කොළඹින් ගිය බන්ධනාගාර පොලිසිය වැටලීම් කණ්ඩායමක් විසින් සති දෙකකට පමණ පෙර සොයාගනු ලැබිනි. එහිදී බන්ධනාගාරයේ ප්‍රධාන නිලධාරියෙකු පවසා තිබුණේ ශීතකරණයක් මෙහි තැබුවේ සමහර ඖෂධ ගබඩා කිරීම සඳහා වන බවයි. ශීතකරණයක් තිබුණේ ඒ වෙනුවෙන් යයි පැවසුවත් අනිකුත් උපකරණ ඒ සඳහා අවශ්‍ය වන්නේද? එසේම ඖෂධ ගබඩා කර තබන්නේ සිර මැදිරිවලද? එහෙත් මේගම බන්ධනාගාරයෙන් ලැබෙන තොරතුරු අනුව වාර්තා වන්නේ මේගම බන්ධනාගාරයේ ඉහළ බලධාරීන් විසින් රිමාන්ඩ් සැකකරුවන්ගෙන් පැකේජ් ක්‍රමයට විවිධ පහසුකම් වෙනුවෙන් විවිධ අය කිරීම් සිදු කරන බවය. එම තොරතුරුවලට අනුව ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීම සඳහා රුපියල් 25,000ක මුදලක් අය කරන අතර සිර මැදිරියේ ඉඩකඩ පහසුකම් සහිතව අඩු සිරකරුවන් ප්‍රමාණයක් සමග රැඳී සිටීමට රුපියල් 15,000 සිට ඉහළට වන අය කිරීමක් සිදු කෙරේ. එසේම මෙම බන්ධනාගාරයෙන් පිටත වෙනත් බන්ධනාගාරවලට මාරු කරන රිමාන්ඩ් සිරකරුවන් එම ස්ථානවලට නොයවා එහෙම තබා ගන්නා බවටද වාර්තා වේ. වැටලීමේදී සැප පහසුවට ජීවත් වන ආකාරය දකින්නට ලැබුණු කුලසිංහ නැමැති සැකකරුද වැලිකඩට මාරු කර යවන ලද නමුත් මේ ගමුවේම රඳවා තබාගෙන සිටින්නෙක් බව එහි තොරතුරු මගින් අනාවරණය වේ. මෙසේ ස්ථානමාරු අවලංගු කර ගැනීමට 5,000 සිට ලක්ෂ 3 දක්වා වන පැකේජ් ක්‍රියාත්මක වන බවද වාර්තා වේ. එම ගාස්තුව සැකකරුගේ කෙරුම්කාරකම චෝදනාවල බරපතලකම ඔහුට ඇති දේශපාලන හයිය ආදියද අනුව තීරණය වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බලයලත් කිසියම් කණ්ඩායමක සම්බන්ධතාවයක් නොවේ නම් මේ තරම් දෙයක් සිදු කළ හැකිද? එසේම මෙහි වැටලීම සිදු කරන අවස්ථාවේ හිටපු අධිකාරීවරයා විසින්ම නඩත්තු කරන වට්ටු දෙකක් වෙනම පවතින බවද වාර්තා කර තිබේ. වැටලීමේදී සැප පහසු උපකරණ හමු වී තිබුණේ එම වට්ටු දෙකෙනි. කළුතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු ලෙස සේවය කළ එක්තරා නිලධාරියෙකු එහි සිටියේදී ඇතැම් දේශපාලකයන්ගේ ඕමනාව පරිදි සැකකරුවන්ට ජංගම දුරකථන භාවිතා කරමින් කළුතර අවට කුරුජාවාරම කරගෙන යාමට අවස්ථාව ලබා දී ඇත. කලෙකට පෙර කළුතර බන්ධනාගාරයේ සිටි ස්මැක් චමින්ද නැමැත්තා ඇතුළු පාතාලයෙන් සෙව් දෙනෙක් මෙසේ කුඩුජාවාරම කරගෙන ගොස් ඇතැයි බන්ධනාගාර පොඩ්ඩන්ගෙන් වාර්තා වේ. එහිදී හෙළිදරව් වූ ඇතැම් කරුණු නිසා එම ස්ථානයෙන් මාරුවීම් ලද මෙම නිලධාරියා පසුව කොළඹට නුදුර වෙනත් බන්ධනාගාරයක සේවයට වාර්තා කරන්නේ උසස් වීමක්ද සහිතවයි. එතැන වපසරිය හිතුව පරිදි හම්බ කිරීමට ප්‍රමාණවත් නොවූයෙන් ඔහු පසුව සබරගම පළාතේ වෙනත් බන්ධනාගාරයකට මාරුවක් ලබා ගත්තේ බන්ධනාගාර අධිකාරී ලෙසය. ඔහු තමන් යටතේ පාලනය වන වාට්ටු කිහිපයක් එහිදී තබාගෙන ඇතැයිද වාර්තා වේ. දැන් ඔහු කොළඹට නුදුරින් කෝටි 8ක ගයක් හිමි කෝටිපතියෙක් බවද දැනගන්නට තිබේ. ඉතාමත් දුප්පත් නිලධාරියෙකු ලෙස බන්ධනාගාර සේවයට බැඳි අධිකාරීවරයෙක් වූ එක් නිලධාරියෙක් අද මහා දේපලක් සමග මගේ ප්‍රවාහන බස් රථ කිහිපයක් හිමි ව්‍යාපාරිකයෙක් බවට පත්ව ඇතැයිද බන්ධනාගාර තොරතුරු මගින් දැනගන්නට තිබේ. ගාල්ලේ දේශපාලඥයෙකුගේ දේශපාලන රැකවරණය ලැබූ පොඩිලැසි හා ඔහුගේ ගෝලයෝ එම බලය යොදා ගනිමින් ගාල්ලේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ සහාය ලබාගෙන කුඩු ජාවාරම හා මිනීමැරුම් කරගෙන ගියේය. එම නිලධාරියා පසුව වෙනත් බන්ධනාගාරයක සේවයට ගිය පසුවද මෙම දේශපාලඥයා පෙරකී පාතාලයාගේ ගෝලයන්ට අවශ්‍ය සහාය ඔහුමගින් ලබාගත් බවද දැනගන්නට තිබේ. මෙවැනි ජාවාරම්වල යෙදෙන බවට තොරතුරු හෙළිදරව් වීමෙන් තනතුරෙන් ඉවත් කරන දෙපාර්තමේන්තුවේ සංචිතයට යොමු කරන ලද ඇතැම් අධිකාරීවරුන් එම සංවිධානවල සිටින්නේ ඉතාමත් කෙටි කාලයක් පමණි. කුරුණෑගල ප්‍රදේශයේ එක්තරා කාන්තාවකගෙන් අල්ලස් ලබාගත් බවට චෝදනා ලැබ සංචිතයට යොමු කරන ලද බන්ධනාගාරයේ ඉහළම නිලධාරියෙක් එහි සිටියේ සත්‍යක පමණ කාලයක් බවද වාර්තා වේ. ඉහළ නිලධාරීන් විසින් ඔහුව යලිත් රජරට පළාතේ බන්ධනාගාරයකට යොමු කරන්නේ ඉහළ දේශපාලඥයෙකුගේ සහාය ඇතිව බවද වාර්තා වේ. එසේම ඝාතන චෝදනා ලැබූ ගාල්ලේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුද සංචිතයට යොමු කළත් පසුව ඔහුව එම තනතුර සමගම වෙනත් බන්ධනාගාරයකට යොමු කළේ පරීක්ෂණ කිසිවක් අවසන් කිරීමකින්ද තොරව බවටද චෝදනා නැගේ. දැනට බන්ධනාගාර
කාර්යගතව සිටින සැකකරුවෙක් වන මෝල් චමින්දගේ කොඩවල රසපරීක්ෂක වාර්තා වෙනස් කිරීමට එක්තරා බන්ධනාගාර නිලධාරියෙක් අල්ලස් ලබාගෙන ඇති බවටද පසුගියදා වාර්තා විය. එය ලක්ෂ 25ක මුදලක් බව දැනගන්නට තිබේ. බන්ධනාගාරවල මෙවැනි ජාවාරම් සිදුවීම වැළැක්වීම සඳහා වැටලීම් නිලධාරීන්ද පත් කර තිබේ. එහෙත් රටටම සිටින්නේ එවැනි වැටලීම් නිලධාරීන් 75ක් පමණ පිරිසකි. ඒ අයගෙන්ද ඇතමෙක් ගැන හොඳ වාර්තා නැත. ඇතමෙක් රාජකාරිය අකුරටම ඉටු කරති. එහෙත් එයින් තමන්ගේ සාක්කුවට තට්ටු වන බව දන්නා ජාලගත ජාවාරම්කාර නිලධාරීන් ඕන් කරන සේවය අගය කරන අතරේ ඔවුන්ට පාඩමක් ඉගැන්විය හැකි මගක් සොයති. මෙම නිලධාරීන් මෙවැනි වැටලීම් සඳහා උපක්‍රම භාවිතා කරන්නේ රහසිගතවය. ඇතම් අවස්ථාවල ආයතනින් බැහැරවන බව පෙන්වා රහසිගතව යලි පැමිණීමෙන් හොර අල්ලා ගැනීමටද ඔවුන් සමත් වෙති. මෙවැනි උපක්‍රම භාවිතා කරන විට ඔවුන් සේවයේ යෙදිය යුතු අවස්ථාවක සේවයේ නොසිටියේයි චෝදනා කරමින් විනය චෝදනා එල්ල කරන අවස්ථාද දක්නට ඇත. ප්‍රාණාලයේ සමයන් ජීවතුන් අතර සිටියදී ඔහුගේ හා ඔහුගේ ගෝලයන්ගේ ජංගම දුරකථන අත්අඩංගුවටගත් වැටලීම් නිලධාරියෙකු විනය පරීක්ෂණයකට ලක් වූ අතර ඔහුගේ වැඩ තහනම් කරන ලෙස කඩුවල පැත්තේ විපක්ෂ නියෝජනය කරන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ද බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට බලපෑම් කර තිබේ. එසේම බණ්ඩාරගම ප්‍රදේශයේ ජීවත් වන එක්තරා වැටලීම් නිලධාරියෙකුගේ නිවසට පැමිණි නිවසියන් දනගස්වා අව්‍යායුධ පෙන්වා බියගන්වා තවදුරටත් තමන්ගේ සැමියාට මෙවැනි වැටලීම් සිදු නොකරන ලෙස දන්වා සිටින්නේ පාතාලයන් විසින් තර්ජනය කර තිබේ. මෙවැනි සිදුවීම් නිසා වැටලීම් නිලධාරීන්ද තමන්ගේ වගකීම ඉටු කිරීමට මැලි වෙති. ඇතම් ජේලර්වරු ඇතම් බන්ධනාගාර නියාමකයන් හිටිගමන්ම රාජකාරියෙන් එල්ලා අස්වන්නේ ඊට සුදුසු හේතු දැක්වීමද නොකරමය. අවම වශයෙන් තමන්ට තර්ජනයක් ඇති බව පැවසීමට පවා ඔහු බිය වෙති. බන්ධනාගාරය තුළට ජංගම දුරකථන ගෙන යනු ලබන ක්‍රම ගණනාවක් තිබේ. ඇතමෙක් හිතාමතාම වැරදි කර අත්අඩංගුවට පත්ව රිමන්ඩ් භාරයට පත්වේ. ඔවුන් එන්නේ ජංගම දුරකථන ගුදමාර්ගයෙන් ශරීරයට ඇතුළත් කරගෙනය. එසේම ඇතම් සිරකරුවන් බලන්නට එන අයමගෙන්ද ජංගම දුරකථන ගෙන්වා ගනු ලැබේ. ඔවුන් ශරීරයේ මතුපිටට නොපෙනෙන ස්ථානයක මේවා සංගවාගෙන යති. ඇතමෙක් ආහාර සමග ඒවා සංගවාගෙන යති. ඇතැම් බන්ධනාගාර නිලධාරීන් මගින්ද එනම් පරීක්ෂාවට ලක් නොවන මට්ටමේ ඉහළ තනතුරු දරන අය මගින්ද ජංගම දුරකථන බන්ධනාගාරවලට ගෙන්වා ගනු ලබන බවටද තොරතුරු වාර්තා වේ. එසේ සිදු කරන්නට හැකියාවක් ලැබෙන්නේ බන්ධනාගාරයට ඇතුල් වන විට පරීක්ෂාවට ලක් කිරීමට සිටින නිලධාරීන්ව සිරකරුවන්ට උදව් කරන ඉහළ නිලධාරීන් විසින් මෙහෙයවා ගැනීම මගිනේ. එවිට ඔවුන්ටද සිරකරුවන්ගෙන් ගතමනාවක් ලැබේ. බොහෝ බන්ධනාගාරවල ඇතුළට යන එන්නත් පරීක්ෂාවට ලක් කිරීමට සිටින්නේ කාන්තා හා පිරිමි වශයෙන් එක නිලධාරියෙක් බැගින් පමණි. ඒ නිසා මෙවැනි ස්ථාන මෙහෙයවා ගැනීම පහසු වනු ඇත. ඇතැම් විට දවාලට අත්අඩංගුවට ගන්නා ජංගම දුරකථන පිළිබඳව විමර්ශනයන්ට ලක් නොවන අතර ඒවා රාත්‍රී කාලයේදී නැවත අදාළ සැකකරුවන්ට හෝ රැඳවියන්ටම ලබා දෙන්නේ ගතමනාවක්ද ලබා ගනිමිනි. මෙසේ රිමන්ඩ් සිරකරුවන්ට හා රැඳවියන්ට අවශ්‍ය පහසුකම් සැපයීමෙන් අල්ලස් ලබා ගන්නා නිලධාරීන් කිසිවෙක් ඒවා තමන්ගේ අතට ඍජුව ලබා ගන්නේ නැත. සියල්ල සිදුවන්නේ ඊසි කැෂ් ක්‍රමයටය. ඊසි ක්‍රෑෂ් ක්‍රමයට වුවද මුදල් ලැබෙන්නේ ඔහුගේ හෝ ඇගේ හිතවත් තවත් පුද්ගලයෙකු අතටය. මේ බන්ධනාගාර තුළ කිසිදු මුදලක් භෞතිකව සංසරණය නොවේ. ඒ නිසා මේ චෝදනා ඔප්පු කිරීමට පහසුවන්නේ නැති බවද ඒ නිසා වරදට එරෙහිව යාමට අවශ්‍ය වුවත් තමන් අසරණ වන බවද ඇතැම් බන්ධනාගාර නිලධාරීහු පවසති. ඇතැමෙක් දේපලක් ලබාගත්තද ඒවා ලබාගෙන තිබෙන්නේ තම බිරිඳගේ හෝ පවුලේ වෙනත් අයෙකුගේ නමට බවද පැවසේ. වැටලීම් නිලධාරීන් පමණක් නොව ඉහළ නිලධාරීන්ට පවා මේ ක්‍රමයට එරෙහිව යාමට නොහැකි තත්ත්වයක් දැන් උද්ගතව තිබේ. ගාල්ලේ හිටපු බන්ධනාගාර නියෝජ්‍ය ජේල තිලින රුවන් නිහාර ජයරත්න මහතා පසුගිය අගෝස්තු 3 වෙනිදා නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වන්නේ එලෙස ක්‍රමයට එරෙහිව යාම නිසාය. ඔහු ගාල්ල බන්ධනාගාරය තුළ සිදු වූ දෝෂයට සම්බන්ධයෙන් ඉහළට පෙත්සම් ඉදිරිපත් කළ නිලධාරියෙකි. ඔහුගෙන් නිදහස් වීමට අපරාධකරුවන් හා ඔවුන්ට සහාය වන බන්ධනාගාර නිලධාරීන් එක්ව කුමන්ත්‍රණය කරන්නේ ඒ නිසාය. මේ නිලධාරියාට වෙඩි තැබීම සැලසුම් වන්නේ ඒ වන විටත් අත්අඩංගුවේ සිටින දකුණේ ප්‍රධාන පාතාල නායකයෙකු වූ පොඩි රැසේ විසින් බවට තොරතුරු අනාවරණය වී තිබේ. එහිදී වෙඩි තැබීමට අවශ්‍ය ආයුධය සැපයීම, වෙඩික්කරු සැපයීම, මෙහෙයුමට අවශ්‍ය යතුරුපැදිය සැපයීමේ සිට සියල්ල ඔහු රිමන්ඩ් සිරමැදිරිය සිට සැලසුම් කර ජංගම දුරකථනයෙන් මැදිහත්ව අදාළ පුද්ගලයන් අතර සම්බන්ධීකරණය පවත්වාගෙන ගිය බවටද පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ. ඒ සඳහා පොඩි ලැසේ භාවිතා කළ බවට සැකකරන ජංගම දුරකථන 6ක්ද සිරමැදිරියේ තිබී සොයාගෙන තිබේ. මෙලෙස නිලධාරීන්ගේ සහාය ඇතිව බන්ධනාගාරයේ සිට සැලසුම් කළ අපරාධ එකක් දෙකක් නොව අති විශාල ප්‍රමාණයක් උදාහරණ ලෙස ඉදිරිපත් කළ හැක. මෙවැනි අපරාධකරුවන් භාවිතා කරන්නේ සාමාන්‍ය ජංගම දුරකථන නොවේ. නවීන තාක්ෂණික පහසුකම් සියල්ල සපිරි ඒවාය. බන්ධනාගාරයේ සිටින මහ මොලකරු තමන්ගේ සැලැස්ම ක්‍රියාත්මක වනු බන්ධනාගාර සිරමැදිරියේ සිටම සජීවීව නරඹන්නේ ඒ පහසුකම නිසාය. මාස කිහිපයකට පෙර පැහැරගෙන ගොස් ඝාතනයට ලක් කළ කඩවත පොලිසිය කොස්තාපල් වරයාගේ මරණය සම්බන්ධයෙන් පාතාල සාමාජිකයෙක් වූ බන්ටි නැමැත්තා විසින් රිමන්ඩ් භාරයේ සිටින සිය පියාට සිදුවීම සජීවීව දැක ගැනීමට අවස්ථාව සලසා දී තිබුණේ සිය ජංගම දුරකථනයේ වයපිතා
සාක්ෂණය ඔස්සේ හොරණදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් කුඩු කිලෝ 2ක් සමග අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයට පත් කර කළුතර ජාවත්ත බන්ධනාගාරයේ සිටියදී කෑගල්ල අධිකරණයේ විභාගවල නඩුවක් සඳහා බන්ධනාගාරයට රැගෙන යනු ලැබූ සුනිල් ශාන්තනොහොත් අජිත් වීරසිංහ 2018 නොවැම්බර් 17 වෙනිදා අතුරුදහන් විය. එය සිදුවන්නේ කෑගල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකුගෙන් ලැබුණු සහායක් මත බවටද තොරතුරු අනාවරණය විය. එය සිදුවේ වැලිකඩදී සිරකරුවන් හොමාරු කරගන්න අවස්ථාවකදීය. මෙම සිරකරු රැගෙන යාමට කළුතර බන්ධනාගාරයෙන් වාහනයක් පැමිණ ඇත. එහෙත් එම වාහනයට සැකකරු ගොඩ වී නැත. කෑගල්ලේ බන්ධනාගාරයෙන් පැමිණි නිලධාරියා පවසන්නේ කෑගල්ල හා කළුතර බන්ධනාගාර අතර සිරකරුවන් කළුතරින් පැමිණි බන්ධනාගාර නිලධාරියාට බාර දුන් බවය. ඒ බව දැනගන්නට තවත් දවස් දෙකක් ගත විය. මෙම සිරකරු මාරු කරනු ලැබුවේ සිරසුරාදාය. ඔහුට එරෙහිව නඩුවක් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූයේ 19 වෙනිදාය. 17 වෙනිදා සිට 19 වෙනිදා උදෑසන දක්වා මේ සිරකරු ගැන කළුතර බන්ධනාගාර නිලධාරීන් සෙව්වේ නැත. මේ සැකකරුද අවස්ථා කිහිපයකදී පැන යාමට උත්සාහ කළ මුදල් ලබා දී පලා යාමට උත්සාහ කළ විශේෂ ගණයේ සැකකරුවෙකි. ඒත් ඒ ගැන ඉහළ නිලධාරීන් සැලකිලිමත් වූයේ යන ප්‍රශ්නයක් තිබේ. මේ සිරකරු සේම වැලිකඩ සිරගෙදරින් ෆාරිස් නැමැති තවත් ප්‍රබල කුඩු ව්‍යාපාරිකයෙකුගේ ගෝලේ පලා ගියේය. ඒ ඔහුගේ හැඩරුවට සමාන වෙනත් පොත්ගලෙන් බලහත්කාරයෙන් අත්අඩංගුවට පත්ව වැලිකඩ රිමාන්ඩ් භාරයට පත්වේ ඔහුගේ නඩුවට පෙනී සිටීම සඳහා ෆාරිස් යවා ඇප ලබා ගන්නා ආකාරයෙන් බවද වාර්තා වේ. මේ සැකකරු ගැන අදටත් විමර්ශනයක් නැත. අංගොඩ ලොක්කාගෙන් හා රණාලේ සමයන්ගෙන් නිදහස් වූ කඩුවෙල හංවැල්ල ප්‍රදේශයේ බලය තමන් සතු කර ගැනීමට අංගොඩ ලොක්කාගේ ගෝලයන් වන මාබුලගේ මෙලන් දිනෙන්නහොත් ඌරු ජෝවාහා ඉඳුනිල් වජිර කුමාරනහොත් අංකුඹුරේ ඉඳුනිල් ලොහොත් ඉන්දා නැමැති දෙදෙනා දරණ උත්සාහයන් නිසා හංවැල්ල ප්‍රදේශයේ වසර දෙකක පමණ සිට භීෂණෙන් ඇලලී ගියේය. කලක් ඉන්දා මෙන්ම අදටත් ඌරු ජෝවා සිටින්නේද අත්අඩංගුවේය. එහෙත් හිරේ සිටම තමන්ගේ කල්ලිය මෙහෙවූ ඌරු ජෝවා තමන්ගේ විරුද්ධ පිළේ 4-5 දෙනෙක්ද එළව යව්වේය. ඉන්දාද ඌරු ජෝවාගේ කල්ලියේ 7-8 දෙනෙක් එළව යව්වේය. අදටත් දෙපාර්ශ්වයේම තරඟය හංවැල්ලේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් එකතු කරති. ඌරු ජෝවා වැලිකඩ හිරගෙදර සිට ජංගම දුරකථන මගින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් වාර්තා වූ පසු කරන ලද සෝදිසි කිරීම වලදී ඔහු සතුව තිබූ ජංගම දුරකථන කිහිපයක් සොයා කනු ලැබිනි. ඔවුන් මේ පණිවුඩ හොමාරු කරගන්නේ වැලිකඩ බන්ධනාගාරයේ සන්නිවේදන තරඟ අවුල් කරන ජෑමර් යන්ත්‍ර සවි කර තිබියදීය. ඉන්පසු ඔහුව බුස්ස බන්ධනාගාරයට මාරු කර යවනු ලැබුවේය. එහි ජෑමර් යන්ත්‍ර හොඳින් ක්‍රියාත්මක වන නිසාත් නීති රීති ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන නිසාත් මෙලෙස හැසිරීමට නොහැකි බව සාමාන්‍ය මතය වේ. එහෙත් මේ වන විට ඌරුජුවා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් ඒකකයක් විසින් කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති පරිදි ඌරුජුවා බොස්සේ සිටද ජංගම දුරකථන භාවිතා කර තිබේ. එසේම ඔහුට ලබා දීමට සිම්පත් 10ක් මිලදී එකත් පුද්ගලයෙක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබූ සිම්පත් 5ක් පොලිසිය විසින් සොයාගෙන තිබුණු අතර ඉතිරි 5න් 2ක් ඌරුජුවාට ලැබීමට සලස්වා ඇති බවද මෙයට සම්බන්ධ වී උදව් කරනු ලබන්නේද බන්ධනාගාරයේම නිලධාරියෙකු බවටද දැනට යම් යම් තොරතුරු අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි. බොස්ස හමුදා කඳවුරටම මාස කිහිපයකට පෙර කංජිපාණි ඉම්රාන් මාරු කර යවුනේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගේම මෙලෙස ජංගම දුරකථන භාවිතා කර සිදු කරන අපරාධ වැළැක්විය යුතු නිසාය. එහෙත් ඔහුද ජංගම දුරකථන භාවිතා කරමින් ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ට පවා තර්ජනය කරන බවට තොරතුරු ලැබෙමින් පවතී. එසේම පසුගියදා මාලිගා වත්තේ මොහොමඩ් රවුෆ්ට වෙත තැබීම සිදු කරනු ලැබුවේ කංජිපාණිගේ කල්ලියෙන් බවටද වාර්තා වේ. ඌරු ජෝවාගේ නම භාවිතා කරමින් රිමාන්ඩ් භාරයේ සිටි සුද්දා නැමැති පාතාල සමාජිකයන් විසින් හංවැල්ලේ ව්‍යාපාරිකයන්ගෙන් මෙන්ම සාමාන්‍ය ජනතාවගෙන්ද කප්පම් එකතු කළ පුවතක් 2018 වසරේදී වාර්තා විය. මට්ටක් කුලිය ජම්පටා වීදිය සෙල්විගේ වත්ත ප්‍රදේශයන්හි අපරාධ වැළක ආරම්භය යෙදුනේ පුකුඩු කන්නා හා සෙල්වි අතර ගැටුම නිසාය. මේ දෙදෙනාම කුඩු ජාවාරම් කරුවන්ය. මෙම ගැටුම නිසා සෙල්වි ඝාතනය වූ අතර පසුව සෙල්විගේ සැමියාටද වෙඩි තබා තුවාල සිදු කළේය. මේ ගැටුම තවත් අවසන් නැති අතර මේ වන විට එයින් දෙපාර්ශ්වයේ 15ක් පමණ ඝාතනයට ලක්ව තිබේ. සෙල්විගේ පාර්ශ්වයේ අපරාධ රැසක්ම සැලසුම් කළේ සහ මෙහෙවූයේ සෙල්විගේ වැඩිමහල් පුතු පළනි ශිරාන් විසිනි. ඔහු ඒ සියල්ල සිදු කළේ සිරගෙදර සිටය. අම්මා ඝාතනයට ලක් වූ පසු තමන්ගේ බාල සොහොයුරන් වූ පළනි රිවෝෂන් හා පළනි කෙනිස්ටන් තමන්ගේ ඉලක්කය කරා යාම වෙනුවෙන් මෙහෙයවීමට ශිරාන් සමත් විය. මේ ඝාතන වැළ කොළඹ අපරාධ කොට්ටාසිය විසින් පළනි රිමෝෂන් හා පළනි කෙනිස්ටන් අත්අඩංගුවට ගැනීම නිසා තාවකාලිකව නැවතුනද යලිත් කන්නාගේ ගෝලයෙකු වූ මාළු ව්‍යාපාරිකයෙක් ඝාතනය කරමින් යලි අපරාධ රැසකට මුල පුරනු ලැබීය. මෝදර ජම්පටා වේදිය ආශ්‍රිතව ක්‍රියාකාරී වන පුකුඩු කන්නාගේ කල්ලිය ඉම්රාන්ගේ කල්ලියෙන් පලිගැනීමට සෙල්විගේ බෑනා කෙනෙක් සහ ඔහුගේ කල්ලිය ළඟම හිතවතේ පසුගියදා වත්තල හේකිත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබිනි. මෙලෙස ඝාතනය වූයේ ස්ටීවන් රාමනාදන් රාජ් නැමැති 31 දෙදරු පියෙක් හා ඔහුගේ ගෝලයාය. මේ සියල්ල සිදු කර තිබුණේ පළනි ශිරාන් හා පළනි රිවෝෂන් විසිනි. ඔවුන් සිටින්නේද බන්ධනාගාරයේය. එහි සිට ජංගම
දුරකථන භාවිතා කරමින් මෙම ප්‍රහාර සැලසම් කර තිබෙන බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ. තම පියාගේ ඝාතනයේ පළිය ගැනීමට මට්ටක්කොළේ සමිත්පුර කුඩු සුමිත්ගේ පුතා කුඩු රොෂාන් විසින් ඝාතන රැසක් සිදු කළේය. ඔහු ඒවා සිදු කළේද බන්ධනාගාරයේ සිට පිටත සිටින තම ගෝලයන් යොදා ගනිමිනි. කොට්ටාව රුක්මලී බාලිකා නිවාස පාරේ පදිංචිව සිටි රූපලාවන්‍ය ශිල්පිනිය වෙඩිතබා ඝාතනය කරනු ලැබුවේ 2018 වසරේ පෙබරවාරි මාසයේදීය. 2017 ජනවාරි මාසයේදී අතුරුගිරියේ පවත්වාගෙන යනු ලබන ඇගේ රූපලාවන්‍ය ගාරයේදී පාතාල නායකයෙකු වන අඟුඩ ලොක්කාගේ සමීපතම සගයෙකු වූ ලඩියාගේ හොඳම ගෝලයෙකු වූ මුනිල් බණ්ඩාර ධර්මශ්‍රී නොහොත් අතුරුගිරියේ බණ්ඩා ඝාතනය කිරීම එයට පාදක විය. එෙහිදී ඇය බන්ධනාගාරගතව සිටි සමයන්ට ඔත්තු සැපයූ බවටද චෝදනා එල්ල විය. සුරංග කුමාර නොහොත් අඟුඩ රත්තරන් නැමැති අඟුඩ ලොක්කාගේ ගෝලයෙක් මුල්ලේරියාව ප්‍රදේශයේදී ඝාතනයට ලක්වන්නේද සමයන් බන්ධනාගාරයේ සිට කල මෙහෙයුමකට අනුව බව පොලිසිය අදහස විය. එය සිදු වූයේ 2017 ජනවාරි 5 වෙනිදාය. කොස්ගොඩ තාරකා බන්ධනාගාරයේ සිටමින් බේරුවල කෘතිම රා නිෂ්පාදකයන්ගේ ලක්ෂ ගණන් කප්පම් ගැනීමේ සිදුවීමක්ද මීට වසරකට පමණ පෙර වාර්තා විය. එසේම පසුගියදා ජායල ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් කුඩු කිලෝ 225 මෙරටට ගෙන්වා ගැනීම පසුපස සිටින්නේද කොස්ගොඩ තාරක බව වාර්තා වේ. මේකම බන්ධනාගාරයෙන් මෙන්ම අනෙකුත් බන්ධනාගාරවලින්ද වරින් වරට අත්අඩංගුවට ගනු ලබන ජංගම දුරකථන, දුරකථන බැටරි, සෙම්පත් ආදිය නැවත නැවතත් ඔප්පු කර පෙන්වනුයේ බන්ධනාගාර ගතවන සැකකරුවන් එහි සිට අපරාධ මෙහෙයවන බවය. එසේම අප සොයාගත් තොරතුරු අනුව මේවා ඇතුළට යන්නේ නිලධාරීන්ගේ සහය ඇතිවනම්, එසේම එවැනි නිලධාරීන්ට සහය දෙන්නේ දේශපාලන අධිකාරිය විසින්නම්, මේ අපරාධ වළක්වා ගැනීම සඳහා වැටලීම ආරම්භ කළ යුත්තේ කොතැනින්ද යන්න දේශපාලන අධිකාරිය වටහා ගත යුතුව තිබේ.